දවසක්ක වාදුව පුතේ ඔන්නම මම අදවාල හම්මෙන්ඩාවා අලොත් ගැටලුවක් එ බලම ගැටලුවක් දුම්රයක් ප කිලමට අනුවක වේගෙන් ගමන් කලාතර එම දුම්රිය විදුලි පහන්කනුවක් පසුකිරීමට තත්පර හදරක් ගත විය එම දුම්රේද ්දිග කොප්ැදකවලතමයි අපෙන් අහන්නේ මේවායි ගැටලුවක් කාවාම්පුතේ අපිට එම ගැටලුව වෙදන්න ඉතාමත් සරලකමයක් තියෙන හොම ඒ සර්ලක්‍රමය කියමමවාට අද කියල දෙනවා. බල අපි බලපුතේ එ අපි මෙතින්දි කරන්න ඕුනුදේ තමයි විශෂයෙන්ම ගමන් කරන වේගය අපිට පුළුවන් බෙදන්න දාට ගමන් කරන වේග දුවපුතේ අපි බිදනවා දහාට. ගමන් කන්න වේගේ දහටෙන් බෙදවරට පස්සේන පිළිතුර අපි වැඩි කරනවා දුව පොතේ පහෙන් මෙන්න මේක නීතිය මේක අනිවාරය මතක්‍රතියාගන්න ඕේ මේවාගේ ගැටලු විස්ාක්ද මොකදද නීතිය ගමන් කරන වේගය බෙදෙනව දහාටෙන් සහ ඒ එන්නඒ පිළිතුර අපි වැඩි කරනවා පහෙන් එනම් පොතේ අපි බලමු මේ ගැටලුඒ දුම්රේ ගමන් කරන්න වේගය මෙතැනති ඒක තියෙනවා ැ කිලම අනුවයක වේගෙන් ගමන් කරනා කියලා. එහම් පොතේ අපි බමු ඔන්න ප කිලෝම අනුව අපි බෙදෙනවා දහ අටෙන්. දහටෙන් බෙදුවට පසෙ බොතේ මංම මේක බෙදාගන්නත් බෙදාගන්න බලන්න ඔන්න මට පිරිතුරෙනවා පහක් කියලා. දහටඒව පහත්තමයි යනුවක් වෙන්නේ. එරිපස්තුවේ බොතේ එ පිළිතුර නෑතවතාවක් අපිට වැඩිකන්න කියැන කියන්න. පහන් එනං. ක වැඩි කරනවා පහ පහන් වැඩි කරට පස්සපුතේ පස්වරක් පහ විසි පහක් කනවා උත්තේරේ ඔන්න බලන්නක ඒ ආපු උත්තරේතමයි පතේ තපපරයකට ගමන් කරන දොර මීටර් වලින් ඇවිලා තියන්නේ ගද තපපරයට ගමන් කරන්න දොර මීටර් වලින් එ අපිට මෙම දුන්රිය තපපරයට මීටර් විසි පහ ගමන් කරවා හම් අපි දැ කරන්න තියන්නේ ඔට දැන් තයෙන අපරට ගමන් කරන්න දුර මීටර් විසපා වැඩි කරනවා තපපර කිය අද ගතවෙලා තියෙන්නේ තපපර හතරෙන් විදුලි පාණකනුව පව් කලතිනවා අපපර හතරෙ එනම් මීටර් විසපා වැඩිරනවා ත අපර හතරම්පතේ ඔන්න අපිට ඔත්තරයවා මීටර් සයක්ක් කියලා එං මෙම දුන්රයේ දිග කොච්චලදපුතේ මීටර්යි එනම්වාට මේ වගේ ගැටලුවක් හදන්න ඉතාමත් සරලර් ක්‍රමයක් තමයි මංවාට අද කිරදුන්නේ එත් තවත් මේ වගේ ගැටලෝකක් බොඩක් ඉස්රර් ගල බලකෝ බලන්නක මේ ගැටලෝ කොද කියලා. විදුලි දුම්රයා ප කිලෝමී එක සේ අසෝක වේගයෙන් ගමන් කලා තර එම දුම්ර මිනිසෙකු පසු කිරීමට තත්පර දෙකක් ගත විය දුම්රේ දිග කොප් මනත දෙරම්පුදේ මේකත් අර විදීම තමයි අපි මෙන්න මේකදී අපි අරණීතයමයි අනුගමනය කරන්නේ ගමන් කරන වේගය, අපි බෙදෙනව ද හාටි ඒ හටෙන් බෙදල එන පිරිිොරපොත අපි වැඩ කරනවා පහැන් මේක අනිවාය මතකතියාගන්න ඕොනයාලා මේවාගේ ගැටලුවක් ආවාට පස්සේ අපිට ඒ දුම්රියේ දිග මේවාගේ ගැටලුවක් අපිට විසඳීමේදී එනම්පති අපි ස්වරෝම්කත කරන්නේ විදුලු දුම්රය ගමන් කරපු වේකයේ අපි මෙිතරින් ඉස්තරෝම හොයාගන්නවා ඔන්න අපිට ගන්න පුළුවන් විදුරදුුම්ටිය පැටකිලමට් එකසිය අසුවක වේගයෙන් තමයි ගමන් කරලා තියන්නේ එහෙනම්පුතේ එකසි අසුවම බෙදෙනවා දහාට එකත් හරිමලේසින්නේ ද බිඳුව දාලා දට දහටේවා එකයි එනම්සි අසුව දහට බෙදු හව පිළිතුොරෙනවා පිට දහය ඒ වස්පුතේ අපි කරන්න තිරමොකක්ද දහය වැඩි කරනවා ප දහයි වැඩි කරනවා පහ. දහයි වැඩි කරහම අපිට න පොතේ පහෙෙන් පිරතුර පණා. මේ ආව අ මොකදද තපපරේට ගමන් කරන දුර මීටර්වලින්. එනං තප්පරේගට මේ විදුලුයි දුම්රිය මීටර් පනාක් ගමන් කරනවා. එනම් මිනිසා පසු කර කියකද තත්පර දෙකක. එනම් පොතේ. මීටර් පණහා අපි වැඩි කරන්න ඕනේ තපපර දෙකින් ඔ තියන්නේ මීට පණහා වැඩි කරන අපි තත්පර දෙකේ එනම් අපිට පිරිිතුර ලැබෙනවකපුතේ පනස්වරත් දෙක සිය හැටේට එනම් පුොතේ බලන්නකෝ එම විදෝ දුම්රී දිග අපිටේනවා මීටර් ස ඉස්සල පිතුරේ මේ පිරිිතුරේ මීට සයාවට හැම පිතුරම සයන වේන්නේ මම මෙතනි යොදාගත්වය ගැටලු දෙකේ තමයි පිල්තුර සහිියාව වෙනවෙන ප්‍රශ්නයවල වෙනවෙන විදියට පිළිතුරෙනවා. වාල අනිවාරයෙන්ම මං මේකපු නීති අනුගමනය කරන්න යාලට මේ වගේ ගැටලු ඉස්සරාදී අපභි කතා කරම එනම්පතිේ අලුත් ගෙටළුවක් එක්ක මංවාටම් එන්න එෙනවා එදකම් ඔව සිනල් දෙනාටම ආයුබෝුවන්.